බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුඩා ඔය ගම්මානයේ පිහිටි ශ්‍රී රාහුල දහම් පාසලේ සිසුන්ට අද දිනේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදු වූයේ මහා මාර්ගයේ ආසන්නයේ සිටයි. ඒ තම දහම් පාසල් පවත්වාගෙන ආස්ථානය ආවරණය වන පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය වැටක් ඉදිකර අවහිර කර තිබීම හේතුවෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුඩා ඔය ගම්මානයේ පිහිට ඇති ශ්‍රී රාහුල දහම් පාසල මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතිම දහම් පාසල් වලින් එකක්. වසර ගණනාවක සිට එම දහම් පාසල මෙම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති අතර අද පෙරවරුවේ දහම් පාසල පැවැත්වීම සඳහා එහි පැමිණි ගුරුබවතුන්ට හා සිසු දරුදැරියන්ට එම ස්ථානයේ කම්බි වැටක් ගසා බෙන් කර ඇති අයුරු මෙලෙස දක්නට ලැබුණා. ඔවුන් සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය මෙලෙසම ඉඩම් කොටසේ කම්බි වැටක් ගසා ඇති බවයි. ඒ හේතුවෙන් ලමුන් 300ක් පමණ ඉක්මනම ලබන එම දහම් පාසල අද දිනේ පැවැත්ුණේ කොළඹ මොනරාගල ප්‍රධාන මාර්ගය අසලයි. මේ දහම් පාසල දැනට අවුරුදු 50කට ආසන්න කාලයක් මේ ස්ථානයේ පැවැත්වෙනවා. ඉතින් මේ ළමයිට නිදහසේ දහම් අධ්‍යාපනය ලැබීමට තිබුණු ඉඩකඩ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ ඉඩම අයත්යයි වැටවල් ගහලා වෙන්කර ගැනීම තුළ මේ ළමයිට බලවත් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අද උදේ දහම් පාසලට අපි එනකොට වැටක් ගහලා තිබුණා අපේ දහම් පාසලේ දරුවන්ට. අද දවසේ පාරයිනි තමයි දහම් පාසල පවත්වන්න සිද්ධ වෙලා තියෙන්නේ. දෙමව්පියන්ගේ ආරක්ෂාව ඇතුව ළමයින්ගේ ආරක්ෂාව අපි ගුරුවරු විදිහට හැමදාම බලන්න ඕනේ. ඒ හින්දා සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අපේ දහම් පාසලට තිබිච්ච ඉඩකඩ අපිට ලබා දෙන්න දරුවන් වෙනුවෙන්. අද අපේ දහම් පාසල ගන්න වෙලාව තියෙන මහපාරේ අද ළමයිගේ ආරක්ෂාවට දෙමව්පියන්ට එන්න වෙලා තියෙනවා. ආඩියකින් මේ දහම් පාසල වට කරලා වැටක් ගහලා තියෙනවා. මේ වැට ඉක්මනට අපිට ඉවත් කරලා දෙන්න කියලා තමයි මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. නංගිලා මලිලා ඩෙස්ක් පුඩි දාගෙන පාඩි ඉගෙන ගන්න. කොමල ඉන්න පොඩි ළමයි එයාලට අනතුරු වෙන්න ඉන්න තියෙනවා. මෙමෙ වැට අයින් කරලා දහම් පාසල පවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ අදාළ ඉඩම මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එකක් බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ මාතර තෙලිජ්ජිවිල සමරසිංහාරාමේ පැවති උත්සවයකට සහභාගී වුණා. එහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද මාධ්‍ය වෙත අදහස් පළ කළා. ජාතික ආණ්ඩුව අද පිහිටෙවුවා නේද? හොඳයි හොඳයි. අපිට දෙන්නේ ඉතින් සුබපතන එක විතරයි ඉතින්. වෙන මොනවද? බලන්න ඕන. මම හිතන්නේ හැබැයි ඉතින් යුද්ධ කාලේදී මම ජාතික ආණ්ඩුවක් ගැන කතා කරාම කාටවත් එන්න කියලා මට හිනා වුණා. එතකොට ඔක්කොම විහිළුවට ලක් කරා. දැන් මම මේක ලක් කරන්නේ නැහැ ඒ ආකාරයෙන්. මම දැන් මේ කාලේ විවේකීව ඉන්න කාලෙක දේශපාලන තීන්දු ගැන මට කතා කරන්න අයිතියක් නැහැ. අපි ඕක දැනගන්න ඕන නම් අපේ ඇමතිතුමා ඉන්නවා. ජාතික ඇමතිතුමා ඉන්නවා. එතුමා තමයි උත්තර දෙන්න ඕන ඔවට. මම දැන් මේ දවසල ඉන්නේ විවේකීව. හිටපු ජනාධිපතිතුමා දැන් විවේකීවනේ ඉන්නේ. ඔයාලා විවේක දුන්නානේ මට. මින් ඉදිරියට සිදු කරන පොලිසියේ සියලුම ස්ථාන මාරුවීම් ත්‍රිපුද්ගල කමිටුවක් මගින් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම ත්‍රිපුද්ගල කමිටුව ජනාධිපති ලේකම්වරයා මහජන සාමය ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගෙන් සමන්විතයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. අද පෙරවරුවේ මීගමුව දීවර ප්‍රජාව දීවර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් එක්සත් දීවර ජනතා පෙරමුණ නමින් දීවර පක්ෂයක් පිහිටුවාගෙන තිබෙනවා. මෙම නව පක්ෂයේ නායකත්වයේ දරන්නේ ලෝක දීවර සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිත හර්මන් කුමාර මහතායි. ඊයේ දිනේ අඹගමුව වෙන්චර් වතුයායේ ගැබිනි මව්වරුන් 130 දෙනෙකු සඳහා ලබා දීමට සකස් කර තිබූ රුපියල් 2000 පෝෂණ මල්ලේ පරිභෝජනයට නුසුදුසු තත්වයේ කඩල, කව්පි සහ හාල්මැස්සන් තොගයක් හමුව තිබෙනවා. භගවන්තලාව මහජන සෞඛ්‍ය නිලධාරිවරයා පැවසුවේ මෙම පෝෂණ මල්ලේ අඩංගු අසුරණයන්හි ඇසුරුම් දිනය හෝ කල්ලිකුත්තු දිනයන් සටහන් කරනු තිබූ බවයි. උමාවය ව්‍යාපෘතිය හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල නිවාස ගිලා බැසීම් හා ජල මූලාශ්‍ර සිඳියාම හේතුවෙන් එම ව්‍යාපෘතිය නැවැත්වීමට බලපෑම් කරමින් උමාවය අවට ගම්මානයන්හි පිරිසක් අද පෙරවරුවේ ජනතාව දැනුවත් කිරීමේ රත පෙළපාලියක යෙදුණා. බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ගොස් නැවතත් බණ්ඩාරවෙල දක්වා පැමිණි පෙළපාලිය අතරතුර ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන හානිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේ නිරත වුණා. ඉන්දියා
පාර්ලිමේන්තු පරිශ්‍රයේ වායු සමීකරණ පද්ධතිය පිහිටි ගොඩනැගිල්ලේ අද පස්වරුවේ ගින්නක් හටගත්තා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ නඩත්තු කටයුත්තක් අතරතුර සිදු වූ කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි විශ්වාස කරන බවයි. इंदिया पार्लमेंट परिश्रे मेम वायु समीकरण पद्धति पीटी गोडनगिले नडत्तु अतरतुर मेम गिन्न हटगत्ते पस्वरु देगाई विस्सट पमन गिन्नेन प्रधान पार्लमेंट गोडनगिल्लट हो अनिकुत देपल वलट हानियक सिदुवे नहे कडिनमिन क्रियात्मक वू गिनिनिवन बटयान अनिकुत गोडनगिल वेत गिन्न पैतिरीम वेलक्वीमट पियवर गत्ता इंदिया माध्य वार्ता कले अद इरिदा दिनयक बेविन पार्लमेंट संकीर्णे एतरम पिरिसक रेंदी नोसिटि बवई तम पासले अभिमाने रकगनीमट सटन वदिन पासल वार्षिक महा क्रिकेट तरंग इता उनुसुम मुहुन वरक गन्नवा एवन उनुसुम क्रिकेट तरंगयाक अद अवसान नुने गेटुमकीन एपिलिबद तोरतुरु समगीन बिग मैच विशेषांगे देन कोलंब डी सेनानायक विद्यालय सह महानाम विद्यालय अतर वार्षिक एक दिन तरंगे अद पेवत्तुने कोलंब एसएससी क्रीडांगणेदी पलमुन पंदोट पहारदून महानाम क्रीडकिन नियमित पंदोर पना सियालांदेवी रस्कले लकुन एक्सीहत्ते पहाक पमनाय पिलितुर इनम क्रीडाकल डीएस क्रीडकिन पंदोर हतले सेकाय एक पंदवाक तुल कडुलु हतरक देवी लकुन एक्सीहत्ते पहाक लबाकने सिटियदी क्रीडा लोलिन क्रीडांगणे तुलट कडावेदीमे हेतुवेन गेटुमकारी तत्वयक मतबुना තත්වේ පාලනය කිරීමට පොලිසියද මැදිහත් වූ අතර තරඟයේ ඉන් ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව ලැබුණේ නැහැ. මේ අනුව තරඟයේ ජයග්‍රහණය ඩී.එස්. සේනානායක විද්‍යාලයට පිරිනමන්නට තරඟ තීරකවරයා පියවර ගත්තා. මාතර ශාන්ත තෝමස් සහ ශාන්ත සර්විසස් විදුවල් අතර පැවති 115 වන රුහුණු මහසරණ වාර්ෂික මහා ක්‍රිකට් තරඟයේ ජය පරාජයන් තොරව අවසන් වුණා. दिन तुनाक पुरा मात्र उयान्वत्त क्रीडांगणे पेवती मे तरंगे पलुमेन पंदूट बहार दुन सर्विसेस क्रीडकीन सियालांदेवी लकुणु 279 क्रेस कला पिलितुरु लेस पलुम इनिम क्रीडा कला शांत थॉमस कंडायम कडुलु 9कट लकुणु 282 क्लबा सिटियदी इनिम अत्तिटुवीमट तीरणय कला दिलीप तारक लकुणु 97 कडुलु 6कट लकुणु 178 क्लबा सिटियदी शांत सर्विसेस कंडायम देवन इनिम अत्तिटुवीमट तीरणय कले जयग्रहणय सदा शांत थॉमस विद्यालयट लकुणु 176क इलाकयक लबा देमिन तरगे जयपराजयन तुरु अवसान वन विट ओन कडुलु तुनक देवी लकुनु 42 लबा सिटिया अंबलंगुड धर्माशोक सह श्री देवानंद विधुवल अतर 48 वन वरट पेवति सुनील संग्रामे महा क्रिकेट तरगे अवसान उने जयपराजयन तुरुवाय अंबलंगुड महाजन क्रीडांगणे काशी वासिदिनु देवानंद कंडायमे आराधनेन पलमुन पंदुट पहार दुन धर्माशोक क्रीडकीन पलमु इनिमट सियालन देवी लकुनु 179 क्रेस कला देवानंद क्रीडकीन पलमिनिम सियालांदेवी रस्कल लकुण संख्या 236 अमित उदार लकुण अणुवाक लागत धर्माशोक क्रीडकीन देवन इनिमट सियालांदेवी लकुण 215 लागते जयग्रहणे सदा देवानंद कंडायमट लकुण 159 इलाक्याक लबादेमिन तरंगे जयपराजयन तुरव अवसान वन विट देवानंद क्रीडकीन देवन इनिमट कडुलु अटक देवी लकुण 117 लबा सिटिया හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිනිමාවට පත්වන පා පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න යලි තමිමු රාත්‍රී 9:30ට අයබෝවන්